ඉතින් අපේ යාළුවා අද තායිබෝන් කියලා කෘෂි නිවුස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද දවසේ කියන්න හදන්නේ ගෙවත්තේ කොහොමද මෑ පඳුරක් පෝච්චියක හදාගන්නේ කියලා. ඉතින් මෑ කියන්නේ අපි කවුරුත් කැමති එළවලු භෝගයක්. ගෙවත්තේ අනිවාර්යයෙන්ම තිබිය යුතු එළවලු භෝගයක්. ඉතින් සාමාන්‍යයෙන් මෑ වැල් විදියට තමයි වගා කරන්නේ. ඒ වගේම අපේ පෝෂණයට ගොඩක් වැදගත් වෙන හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් විදියට මේ මෑ අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මෑ වගාව ගොඩක් වෙලාවට පහතරට ප්‍රදේශවල තමයි සිද්ධ කරන්නේ. ඉතින් අපේ රටේ ඕනෑම ප්‍රදේශයක මේ මෑ වගාව බොහොම අපූර්වවට කරන්න පුළුවන්. හැබැයි අද දවසේ ගෙවත්තේ පෝච්චියක මෑ පඳුරක් හදාගන්න ආකාරය තමයි මම ඔයාලට කියන්න හදන්නේ. ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති කොහොමද මෑ පඳුරක් හදාගන්නේ කියලා. ඉතින් මෑ පඳුරක් හදාගන්න තියෙන ක්‍රමය තමයි යාළුවනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිදහස් කරලා තිබෙනවා සුවිශේෂී මෑ ප්‍රභේදයක්. මේකේ නම තමයි බුෂිටාවෝ මෑ. එහෙම නැත්නම් පඳුරු මෑ කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේක පෝච්චියක අපිට පඳුරක් විදියට හදන්න පුළුවන්. මේකට අර සාමාන්‍ය විදියට මැස්සක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා නාගරික ප්‍රදේශයක වුණත් කුඩා ඉඩක වුණත් අපිට මේ වගේ පෝච්චියක් දෙකක් ගෙදර තිබුණා නම් ඒක ප්‍රමාණවත් අපිට අපේ ගෙදර දෛනික අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. හරි, එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. හරි, ඉතින් යාළුවනේ මම සඳහන් කළා මෑ වගාව කරන්න බුෂිටාව මෑ කියන ප්‍රභේදය තමයි මම තෝරගන්නේ කියලා. මේක පඳුරක් විදියට තමයි වර්ධනය වෙන්නේ. පෝච්චියක අපිට හදාගන්න පුළුවන්. ඉතින් මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ආරෝපණ ද්‍රව්‍ය අලවිසලකින් තමයි මේ බීජ පැකට් එක මිලදී ගත්තේ. මේක ග්‍රෑම් 5ක පැකට් එකක්. මේක රුපියල් 20ක වගේ මුදලකට තමයි මම මිලදී ගැනීම සිද්ධ කළේ. ඉතින් මෑ කියන්නේ තරමක් විශාල බීජ තියෙන්නේ. ඉතින් මේ මෑ අපිට තවාන් කරන්නේ නැතුව කෙලින්ම සිටුවීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒක නිසා මම ඊයේ සවස් කාලයේ මේ බුෂිටාව මෑ බීජ කීපයක් අරගෙන මේ විදියට කුඩා කප් එකකට වතුර දාලා ජලය පෙගෙන්න තිව්වා. ඉතින් පැය 12ක කාලයක් මේ වෙනකොට සම්පූර්ණ වෙලා තිබෙනවා. ඉතින් මෙහෙම කළාම අපිට මේකේ ප්‍රරෝහණය උත්තේජනය කරන්න පුළුවන්, ඉක්මනට පැල කරගන්න පුළුවන්. මෙහෙම වතුර පෙගෙන්න තියන්නේ නැතුව වුණත් අපිට මේක වගා කරන්න පුළුවන්. හැබැයි ඉතින් මම කියනවා ඔයාලා වගාව කරන්න බලාපොරොත්තු වෙනවනම් මේ විදියට පැය 12ක් ජලය පෙගෙන්න තියලා ඊට පහුවෙනිදා උදේ සිටුවීම සිද්ධ කළා නම් ඒක ගොඩක් සාර්ථක වෙනවා. හරි, ඉතින් මම සඳහන් කළා මම බුෂ්ටාව මෑ පෝච්චියක තමයි වගා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් මම ප්ලාස්ටික් පෝච්චියක් මිලදී ගැනීම සිද්ධ කළා. මේ පෝච්චිය මම රුපියල් 95ක මුදලකට තමයි මිලදී ගත්තේ. මේක සෙන්ටිමීටර 45ක උසක් තියෙනවා. ඒ වගේම මේ පෝච්චියේ විශ්කම්බය සෙන්ටිමීටර 35ක ප්‍රමාණයක් වෙනවා. ඉතින් මේ බුෂ්ටාව මෑ පෝච්චිය වගා කරද්දී ගොඩක් කුඩාම පෝච්චි භාවිත කරන්න එපා. මධ්‍යම ප්‍රමාණයේ පෝච්චියක් මේ සඳහා යොදා ගැනීම ගොඩක් සාර්ථක වෙනවා. හරි, ඉතින් මම වගා මාධ්‍ය විදියට භාවිත කළේ කොම්පෝස්ට්, ඒ වගේම මතු පිටපස් එකට එක අනුපාතයෙන් මිශ්‍ර කරලා ඒ මිශ්‍රණයෙන් තමයි මම මේ පෝච්චිය පිරවීම සිද්ධ කළේ. ඒ වගේම කියන්න ඕන මේ බුෂිටාව මෑ කියන භෝගයත් වගා කරද්දී ජලය රැඳෙන පසක වැඩෙන්න ඒ තරම් ප්‍රිය කරන භෝගයක් නෙවෙයි. ඒක නිසා හොඳින් ජලය බැහැලා යන ලිහිල් පස් මිශ්‍රණයක් මේ සඳහා භාවිතා කිරීම ගොඩක් යෝග්‍ය වෙනවා. ඒ වගේම තමයි කාබනික පෝර වැඩිපුර තියෙන තැනක මෙයා ඉක්මනින්ම වර්ධනය වෙලා අපිට බොහොම ඉක්මනින්ම හොඳ අස්වැන්නක් ලබා දෙනවා. ඒක නිසා කාබනික පෝර මේ සඳහා භාවිතා කිරීම ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම කියන්න ඕනේ යාළුවනේ මේ විදියට වගා මාධ්‍ය පෝච්චියට පුරවා ගැනීම සිද්ධ කළාට පස්සේ මේ වගා මාධ්‍ය අපි ජීවාණුහරණය කර ගැනීමක් සිද්ධ කරන්න ඕන, පාංශු ප්‍රතිකාර කර ගැනීමක් සිද්ධ කරන්න ඕන. ඒකට හේතුව තමයි පසෙන් එන දිලීර රෝග වර්ග අපේ මේ වර්ධනය වෙන බුෂිටාව පඳුරට හානි කරන්න පුළුවන්, මුල් වලට හානි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට පුළුවන් ඒ වෙනුවෙන් මුලින්ම උණු ජලයෙන් මේ පෝච්චිය හොඳින් තෙමී යන විදියට ප්‍රතිකර්ම කරන්න. ඊට පසුව අපිට පුළුවන් දිලීර හානි ගොඩක් වැඩිපුර ඔබ භාවිත කරන ප්‍රදේශයේ පස් මිශ්‍රණයේ තියෙනවා නම්, වගා මාධ්‍යයේ තියෙනවා නම්, මීට කලින් ඔබට වැඩිපුර දිලීර රෝග වලින් හානි සිද්ධ වෙලා තියෙනවා නම් ඔබට පුළුවන් පාංශු දිලීර නාශකයක් භාවිත කරලත් මේ පාංශු මිශ්‍රණයට ප්‍රතිකර්ම කරගන්න. ඒ සඳහා අපිට කැප්ටාන්, හෝමයි, තිරාම් මේ වගේ පාංශු දිලීර නාශක භාවිත කරන්න පුළුවන්. හරි යාළුවනේ, අපිට ඊළඟට තියෙන්නේ මේ බුෂිටාව මෑ බීජ මේ පෝච්චියේ සිටුවා ගැනීම සිද්ධ කරන්න. මම පෙන්වන්නම් ඒක කොහොමද කරන්න කියලා. හොඳයි, මුලින්ම යාළුවනේ මේ තියෙන ජලය ටික අපි ඉවත් කරන්න ඕන. හරි යාළුවනේ, ඔයාලට පේනවා ඇති මේ බීජ දැන් ප්‍රරෝහණය වීම ආරම්භ වෙලා තියෙන්නේ. කණු කැපීගෙන එනවා පේනවා. ඉතින් ඒක නිසා
මේ බීජ දැන් සිටවන්න ඉතාම සුසු තත්වයේ තියෙන්නේ. හරි ඊළඟට මේ විදියට මේ බීජ අරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදියට මේ බීජ සිටුවා ගැනීම සිද්ධ කරන්න. ගොඩාක්ම ගැඹුරෙන් සිටවන්නත් එපා. ඒ වගේම ගොඩාක්ම මතු පිටින් මේ බීජ සිටවන්නත් එපා. මේව තරමක් විශාල බීජ නිසා මේවයි ප්‍රරෝහණ ශක්තිය ඉහළයි. ඒක නිසා මේවා පසෙන් මතු වීමට ශක්තියක් තියෙනවා මේ බීජ වලට. හොඳයලුනේ ඔන්න ඔය විදියට බීජ සිටුවා ගැනීම අපිට සිද්ධ කරන්න පුළුවන් මම බීජ කිහිපයක්ම සිටුවීම සිද්ධ කළා ප්‍රරෝහණය වෙනකොට අපිට පුළුවන් වැඩි පැල ඉවත් කිරීම සිද්ධ කරන්න කොහොමත් මේ වගේ පෝච්චියක මේ වගේ බීජ 3ක් 4ක් වර්ධනය වුණාට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ බුෂිතාව බීජ සිටුවීම සිද්ධ කළාට පස්සේ මේ විදියට අපිට පුළුවන් ජලය යෙදීමක් සිද්ධ කරන්න हरते नोन्न अभी बुषिटाओ बीज पोच्चिये सिटुवीम सिद्ध करला इवराई ईलंगट अपिट तियेन्ने मेक पलवीम आरंभ वेनकं अपिट पुलुवं सेवन स्थानेक मे पोच्चिये स्थानगत करन्न एवकेम अपी दिनपता उदे सवस मे पोच्चियेट जले यदीम सिद्ध करन्न ओन अवश्य प्रमाणयट वेडिपुर जले दान्नेपा एवकेम मे बीज पलवुनाट पस्से अपी क्रमक्रमेन सूर्यालोकयट मे पल हुरु किरीम सिद्ध करन्न ओन සාමාන්‍යයෙන් මේ බුෂිටාව කියන්නේ හොඳ සූර්යාලෝකයක් තියෙනකොට අපිට වැඩි අස්වැන්නක් ලබා දෙනවා ඉක්මනින්ම වර්ධනය වෙලා මේ බුෂිටාව පඳුරකින් අපිට දවස් 45ක් දවස් 60ක් අතර කාලයක් යනකොට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් හැකියාව තිබෙනවා ඉතින් යාළුවනේ ඔන්න බුෂිටාව මේ පඳුරක් පෝච්චියක හදා ගන්න ආකාරය පිළිබඳව අතවසේ තොරතුරු පාල වෙනුවෙන් ඉදිරිපත් කළේ ඉතින් ඔයාලටත් පුළුවන් මේ ක්‍රමය gedara අත්හදා බලන්න විශේෂයෙන්ම මෑ වැල් විදියට මෑ මැස්සක් ගහගන්න ඉඩ නැති ප්‍රදේශවලට ඒ වගේම නාගරික ප්‍රදේශවලට ගොඩක් සුදුසු ක්‍රමයක් විදියට මේක මේ හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් ඔයාලගේ යාළුවන්ටත් බලා ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ කෘෂි න්ියුස් අපිත් එක්ක එකතු වෙන්නේ නැත්නම් අපේ channel එක subscribe කරේ නැත්නම් අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් යාළුවනේ අද දවසේ තොන්න ඔයාලගෙන් සමුගෙන යන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ආයිත් මේ වගේම ඔයාලට ගෙවත්තට වැදගත් වෙන තොරතුරකින් නැවතත් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අද දවසේත් අපිත් එක්ක එකතුනාට ගොඩක් ස්තුතියි. ප්‍රාර්ථනා කරනවා අපි යාළුවෝ ඔක්කොටම සුබම සුබ දවසක් වේවා කියලා.